අයිබෝවන් සුබ දවසක් ඔබට රැකියල්ගේ YouTube channel එකට ඔබල හැමෝම ගොඩක් සාදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම විස්තර අරගෙන ඉන්නේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල රෝහලේ පවතින පුරප්පාඩු පිළිබඳවයි. ඇත්තටම KDU එකේ වෙබ්සයිට් එකට ගියාම ඒගොල්ලොන්ගේ වේකන්සිස් යටතේ ඔයගොල්ලන්ට මේ දැනට පවතින රැකියා බැර්ත මොනවද කියලා බලා ගන්න අවස්ථාව තියෙනවා. එතනදී පැයකට ගෙවීමේ පදනම මත හෙද පාලිකා කියන තනතුරට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් බදවා ගන්නවා කියලා පුරප්පාඩු දැන්වීමක් ඔවුන් පළ කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද සුදුසුකම් පොදු කොන්දේසි සහ කොහොමද මේ සඳහා අයදුම් කරන්න කියලා. ඒත් එක්ක මතක් කරනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ සඳහා එන්නට, එහෙමත් නැත්නම් මේ වෙබ්සයිට් එකට පිවිසිලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න අදාළ වෙන ලින්ක් එක අපි දාලා තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් කෙලින්ම මේ සඳහා යොමු වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් සුදුසුකම් විදිහට දක්වලා තියෙනවා විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වීම සහ ජාතික හෙද, අධ්‍යාපන ආයතනය, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල විසින් පවත්වනු ලබන වාට්ටු කළමනාකරණ හා අධීක්ෂණ, ඉගැන්වීම සහ අධීක්ෂණ, මහජන සෞඛ්‍ය හෙදකම් හා වින්නඹු කර්මය, මානසික හෙදකම අඩංගු අවුරුදු එකහමාරක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා පළවෙන ශ්‍රේණියේ හෙද නිලධාරී, රෝහල් සේවා, අධ්‍යාපන, මහජන සෞඛ්‍ය තනතුරක අවුරුදු පහක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම සහ තෙවැනි කාර්යක්ෂමතා කඩයිම සම්පූර්ණ කර තිබීම සහ පූර්වාසන්නතම වසර පහක තුළ නියමිත වැටුප් වර්ධක සියල්ලම උපයාගෙන තිබීම හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම සහ අනුමත කාර්ය සාධන ඇගයීම් ප්‍රතිපාටය අනුව උසස් වීම දිනට පෙර ආතුව වසර පහක් තුළ සතුටුදායක මට්ටමකට වඩා ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම. මෙන්න මේවා තමයි සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ. ඒත් එක්කම පොදු කොන්දේසි මොනවද කියලත් මෙතන දක්වලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට මේ හැම එකක්ම ඉතාමත් පැහැදිලිව වෙබ්සයිට් එකේ තියෙන දැන්වීමේ බලා ගන්න අවස්ථාව තියෙනවා. අපි බලමු කොහොමද මේ සඳහා අයදුම් කරන්නේ. ඔයාගේ අයදුම් පත්‍රයේ ඔයාට සුදුසුකම් තියෙනවා නම් කොහොමද මේකට යොමු කරන්නේ කියලා. නිසි අයුරින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමගින් සහතික කරන ලද අධ්‍යාපන වෘත්තීය හා සේවා සහතිකවල ඡායාපිටපත් ලියාපදිංචි තැපෑලෙන් 2024 ජූනි 10 වැනි දිනට හෝ ඊට පෙර විධායක අධ්‍යක්ෂ විශ්වවිද්‍යාල රෝහල ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය වේරහැර කියන ලිපිණයට යොමු කරන්න ඕනි. ඒ වගේම ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ වා මොන තනතුරටද අයදුම් කරන්න කියන එකත් සඳහන් කරන්න ඕනි. මං අහපහු ලිපිණය මෙතන ඔයගලන්ට හයිලයිට් කරන්නම්. මෙන්න මේ විධායක අධ්‍යක්ෂ විශ්වවිද්‍යාල රෝහල ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වේරහැර. ඒත් එක්කම සඳහන් කරනවා කෙටි ලයිස්තුගත කරපු අයදුම් කරුවන් පිරිසක් තමයි ඊළඟ ස්ටෙප් එක සඳහා ගන්නේ. ඒක ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහල අනුව ඒගොල්ලොන්ගේ අනුමත පරිදි තමයි මේ කෙටි ලයිස්තුගත කිරීම සිද්ධ කරන්නේ. අසම්පූර්ණ හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් වෙනවා. පූර්ණ කාලීනව පැයකට ගෙවීමේ පදනම මත බඳවා ගන්න ලබන අතරම සේවය සතුටුදායක නම් වාර්ෂිකව සේවය දීර්ඝ කිරීමේ කටයුතු සිද්ධ කරනවා කියලත් මෙතන සඳහන් වෙනවා. ඉතින් දැන් මෙතන එතකම සඳහන් කරනවා අයදුම් පත්‍රය බාගත කරගන්න, එහෙම ඩවුන්ලෝඩ් කරගන්න වෙබ්සයිට් එකේ දීලා තියෙනවා. එතනින් ඩවුන්ලෝඩ් කරලා ඒ ආකෘති පත්‍රයට අනුව සකස් කරපුවෝ ඒ ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරලා ඕගොල්ලොන්ට ඒ අදාළ විස්තර පුරවලා 2024 ජූනි මාසේ 10 වැනි දිනට කලින් ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනි. අපි බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඇප්ලිකේෂන් ෆෝ ද පෝස්ට් ඔෆ් මෙඩිකල් ස්ටාෆ් මෙතන තියෙනවා. ඉතින් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ PDF එකක් ඔයාලට හම්බෙනවා. මෙතන ඔයාගේ IC නම්බර එක, ඊට පස්සේ ඔයා ඇප්ලයි කරන පෝස්ට් එක සඳහන් කරලා, ඒත් එක්කම විස්තර ගොඩක් අහලා තියෙනවා නිවැරදි විදිහට. ඒ විස්තර ලබා දීලා ඔයාගේ අයදුම් පත්‍රය නිවැරදි දිනට හෝ ඊට පෙර ලැබෙන විදිහට යොමු කරන්න.
ඉතින් ඒත් එක්ක මතක් කරනවා තවත් බොහෝ රැකියා අවස්ථා අපි අපේ රැකියාවකේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගැළපෙනවා තියෙනවද කියලා බලන්න, ඔයගොල්ලෝගේ යාළුවන්ට දැනගන්න, අපේව ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න.